හිටපු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති රාඩා ආයතනයේ ගනුදෙනු පිළිබඳව නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි විත්තීය නීතිඥයින් අද ප්‍රකාශ කළා. අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් දඬුවම් කරන ලෙසයි. පක්ෂයේ කටයුතුවලදී හා අනිකුත් සංවිධාන සමග සිදු කළ කටයුතුවලදී කමල් දේශප්‍රියන නමින්ද තමා පෙනී සිටි බව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන ජාතික හෙළවරුමේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද කොළඹ මහාධිකරණ හමුවේ පිළිගත්තා. කමල් දේශප්‍රියන්වෙන් පෙනී සිටියේ කවුරුන්දැයි පසුගිය අගෝස්තු 2 වනදා විත්තිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමා එවැනි අයෙකු ගැන නොදන්නා බව ප්‍රකාශ කළත් එය නිවැරදි නොවන බවද නිශාන්ත වර්ණසිංහ මහතා ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. දෙවැනි විත්තිකාර ඇන්තනි එමිල්කාන්තන් නැමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වෙත ඡායාරූපයක් පෙන්වා හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට පෙන්වා දුන් ඡායාරූපයේ අමාත්‍ය පාට්‍රේ චම්පික රණවක මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ විද්‍යා අමරපාල මහතා සහ දෙවන සැකකාර ඇන්තනි එමිල්කාන්තන් සිටින බව එහිදී සාක්ෂිකරු පිළිගත්තා. විද්‍යා අමරපාල මහතා ඩුබයි රාජ්‍යයට ගොස් එමිල්කාන්තන් නැමැත්තා මුණගැසී පළමු විත්තිකාර ටිරන් අලස් මහතාට එරෙහිව අධිකරණ හමුවේ සාක්ෂි ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එම යෝජනාවට එකඟ නොවීම නිසා එමිල්කාන්තන් නැමැත්තාද සැකකරුවෙකු කරමින් පොලිස්පතිවරයාට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් පැමිණිලි කළ බවත් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යෝජනා කළා. නමුත් සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා ලබන 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අමාත්‍ය පාට්‍රේ චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගයන මහතුරුන්ට සිතාසියවීමට කොළඹ මහාධිකරණ විනිසුරු වෙකුම් කළුආරච්චි මහතා අද නියෝග කළා.